ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ අද රට පුරා ක්‍රියාත්මක කරන බලහත්කාර වැඩ වර්ජන ගැන. මේ වැඩ වර්ජන වලින් පෙනෙන්නේ ඔවුන් පරාජයේ පෙරමග ලකුණු වලින් වියුරු වැටලා කියලා තමයි අපි හිතන්නේ. මොකද හේතුව 88-89 දිත් ජනතා විමුක්ති පෙරමුණ හැසිරුණේ මේ ආකාරයේ. බලහත්කාරයෙන් තර්ජනයෙන් පාසල් ළමුන්ව පාරට බැස්සුවා. පාසල් වසා දැම්මා. හැම තැනකම වැඩ වර්ජන ක්‍රියාත්මක කරලා ජන ජීවිත අවුල් කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දිනනවා කියලා නැත්නම් NPP එක දිනනවා කියලා විශ්වාස නම් තව පෝය 3යිනේ තියෙන්නේ. ඉතින් මේ පෝය 3න් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් මේ පඩි වැඩි කරන්න. ඇයි මේ පාරට බස්සලා තව සතියකින් දෙකකින් විතර ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට ඕන හැටියට පඩි වැඩි කරගන්න. ඕන අයට පඩි වැඩි කරගන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ NPP එකේ අයටත් වෙනම පඩි වැඩි කරගන්නත් පුළුවන්. එහෙත් ඔවුන් දන්නවා දිනන්නේ නැහැ කියලා. ඔවුන්ට උවමනා වෙන්නේ බලහත්කාරේ. ඡන්ද දවසට මේ බලහත්කාරේ පාවිච්චි කරන්න උවමනා මානසික පීඩනය රජයේ සේවකයින්ට හා ඡන්දදායකයින් තුල ඇති කරන බියවැද්ද වීම තමයි මේ කරන්න හදන්නේ. ගුරුවරුන්ගෙන් 99%ක්ම අහිංසක සාමාන්‍ය පුරවැසියන්. රජයේ සේවකයින්ගේ තත්ත්වෙත් ඒකමයි. අපි දැන් කතා කරාම සමහර පාසල්වල විදුහල්පතිවරු කියන්නේ අපේ පාසලේ ගුරුවරු 100ක් ඉන්නවා නම් මේ එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් තමයි මේ වර්ජන රැල්ල ක්‍රියාත්මක කරන්න බලපෑම් කරන්නේ, ඔවුන් තමයි චෝදනා එල්ල කරන්නේ කියලා. අපිට දැන් ආරංචි වුණා ඊයේ පෙරේදත් කොළඹ 10 ප්‍රදේශයේ බාලිකා පාසලක සුළු සේවකයෙකුට මේ ජනතා විමුක්ති පෙරමුණේ වර්ජනයේ මෙහෙවන ගුරුවරයෙක් ප්‍රචණ්ඩ ලෙස පහර දුන්නා කියලා. දැයි සදා පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ වල නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන ඉක්මනටම. ජනතා විමුක්ති පෙරමුණ හිතනවා නම් තර්ජනයෙන් වැඩ වර්ජනය කරන එක ජයග්‍රහණයක් කියලා මම කියන්න කැමතියි. ඒක තමයි ඔවුන්ගේ අන්ත පරාජය. බලෙන් පාරට ඇදලා දාලා තමනුත් පාරට දැම්මේ බලෙන් කියලා ඒ ආපු අය කියනවා. මේ හැම කෙනෙක්ටම ඡන්දයක් තියෙනවා. ඔවුන්ගේ පවුල්වල අයට ඡන්ද 4-5ක් තියෙනවා මේ බලෙන් පාරට ඇදලා දැම්මයිට. ඒ කියන්නේ ඒකෙ වෙන්නේ මේ ලැබෙන ඡන්ද ටිකක් නැති කරගන්න තමයි ජනතා විමුක්ති පෙරමුණට වෙන්නේ. මෙහෙම අයව බලෙන් ඡන්ද අරගෙන හරිය බලයට පත් කරගත්තොත් මොකද වෙන්නේ? 88-89 වගේ භීෂණයේදී දියත් කරලා මිනී මරලා ඒගොල්ලෝ නැවත භීෂණය ඇති කරලා තමයි ආණ්ඩු බලය ගන්න හදන්නේ. ඒ නිසා මේ අමාරු වෙලාවේ ඇයි මේ ඉල්ලා සිටින පරිවැඩවීම දෙන්න බැරි? මුදල අමාත්‍යාංශයේ ලේකම්තුමා පැහැදිලිව ප්‍රකාශ කරා මේ ඉල්ලන පරිවැඩවීම දෙන්න නම් දැනට අය කරන වැට් 18% වැට් එක 21%ක්වත් කරන්න ඕන. ඒ කියන්නේ දැනට අපේ රටේ 2023 වෙනකොට 13,72,507ක රජයේ සේවකයින් ඉන්නවා. 13,72,507ක් මේ 2023 දෙසැම්බර් වෙනකොට රජයේ සමස්ත වැඩ කරන රජයේ සේවකයින් ප්‍රමාණය. ඒතර මේ ප්‍රමාණයට ඔය ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉල්ලන පඩි වැඩිවීම, NPP එකේ කණ්ඩායම් දැන් ඉල්ලන පඩි වැඩිවීම දෙන්න නම් එක්කෝ වැට් එක 3%කින් වැඩි කරන්න. නැත්තම් මුදල් අච්චු ගහන්න ඕන. මුදල් අච්චු ගැහුවොත් එන්නේ මොකද්ද? ආය උද්දමනය වැඩි වෙනවා. මේක කරන්න බැරි කාරණයක්. ඒ නිසා තමයි ඒගොල්ල බංකොලොත් වේගෙන යනවා. ඒගොල්ලන්ට තියෙන ජන ප්‍රසාදය අඩු වේගෙන යනවා. ඒ නිසා කුපිත වෙලා දැන් භීෂණය හදන්න යනවා 88-89 වගේ. ඒ නිසා ඒගොල්ලෝ හදන්නේ පවතින රජයේ ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම වුණොත් නැවත දේපල විනාශ කරන්න, නැවත මහා මාර්ගවල ගහ මරා ගන්න. ඒකට තමයි උත්සාහය. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. රජයක් හැටියට මේකට හරියට අපි මුහුණ දෙන ආකාරය හොඳටම දන්නවා. දැන් මට මතක් කරලා දෙන්න ඕන 2022 ජූලි 21 වෙනිදා ජනාධිපතිතුමා මේ රට බාරගත්ත වෙලාවේදී ජනාධිපතිතුමාට තියෙන ලොකුම අභියෝගය තමයි කොහොමද ඊළඟ මාසේ රජයේ සේවකින්ට පඩි ගෙවන්නේ කියලා. මොකද 2022 12/31 මේ අපේ රටේ තිබුණ ආදායම සහ වියදම අතර පරතරය නැත්නම් ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ බිලියන 895ක්. ඒ කියන්නේ ලක්ෂ 10 10 ඒවා 895ක් අපිට තිබුණේ නැහැ පඩි ගෙවා ගන්න.
මේකතා ඇතිවුණ අපේ බරපතල තත්ත්වය බිලියන 895. එතකොට මේ තත්ත්වය තුළදී අපිට හොඳට මතකයි රජයේ ඉහළ නිලධාරී නියෝජනා කරා ජනාධිපතිතුමාට මේක ගොඩදා ගන්න බෑ ජනාධිපතිතුමනි, රජයේ සේවකීන්ගේ ඊළඟ මාසේ වැටුප 50%කින් අඩු කරමු කියලා. මේක තමයි තිබුණ යෝජනාව. ජනාධිපතිතුමා එවල කිව්වේ නෑ නෑ, රජයේ සේවකීන්ට කිසිසේත් අත තියන්න බෑ. කොහොමද එහෙමනම් මේ සල්ලි ටික හොයාගත්? ඒ වෙලාවේ අපිට අය කරගන්න තිබුණ ටැක්ස් ටික, තව මාස 2-3කින් ගෙවන්න තියෙන ටැක්ස් ටික කලින් මේ ඒ ටැක්ස් ගෙවන සමාගම් වලට කියලා ඉල්ලගෙන තමයි මේ මුදල් කළමනාකරණය කරලා 2022 ජූලි මාසේ අගෝස්තු මාසේ වෙනකොට පඩි ගෙව්වේ. එහෙම රටක් මේක තිබුණේ. ඊට පස්සේ තමයි 2023 අපිට රුපියල් 10,000ක පඩි වැඩි කරන්න හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ අනුව තමයි බජට් එක කරා අපි මේ රුපියල් 10,000ක පඩි වැඩි කරලා ඒක ලබා දෙන්නේ. එතකොට එහෙම රටේ රජයේ සේවකයෝ ගැන කල්පනා කරනකොට, ජනාධිපතිවරයෙක් ඉන්නකොට, අද රජයේ සේවකයින්ගෙන් කොටසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඇවිල්ලා මේ පසුගිය 8-9 දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අද කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් අරගත්තා. 2024 ජූලි මාස 8-9 දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය සේවකින් ඇගයීමක් කරන්න. කොහොමද ඇගයීම කරන්නේ? එතකොට ඇගයීම කරන්නේ 2024 ජූලි මාස 8-9 දෙදින සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබා දෙන්න. ඒ කියන්නේ වැටුපට ඊළඟට ලම්බෙන්න තියෙන වැටුප් වර්ධකයක ලබා දෙන්නත්, ඔවුන් සියලු දෙනා වෙත ඉදිරි උසස් වීම සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කරන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත නියම කරන්නත්, ඒ සඳහා අදාළ චක්‍රලේඛ නිකුත් කරන්න රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත නියම කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද හිමි වුණා. ඒකෙන් වෙන්නේ මේ දවස් දෙකේ සේවයට පැමිණි හැමෝටම වැටුප් වර්ධකයක් ලැබෙනවා, පඩි වැඩිවීමක් වෙනවා. මේ දවස් දෙකේ සේවයට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වන සියලුම දෙනාට ඒ කිසිම වැටුප් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා රටක් හැටියට ඉදිරියට යන නම් මෙවැනි නිර්භීත තීන්දුව తీරන අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අදාළ නිවැරදි තීන්දුව ගන්නෙ. මේ අවස්ථාවේ කිසිම කඩාකප්පල්කාරී කණ්ඩායම් වලට ඉඩ දී යුතු නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවේ ආර්ථිකය නගා සිටවන්න ජනාධිපතිතුමා ගෙනියන කාර්යයන් සඳහා අවශ්‍ය සහයෝගය දීමත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමත් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය සහ රජයේ සියලු මැති ඇමතිවරු ඒ සඳහා එක මිටට සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කරනවා මේ වෙලාවේ. නෑ, මේක රාජ්‍ය සේවකයන්ගේ මේ දවස් අපි අනිවාර්යයෙන්ම දැනට මේ දවස් දෙකේ වැඩ කරලා තියෙන සීල් දෙනා ඇගීමක් ලක් කරන්න ඕන. මේක අවශ්‍යයි. එතකොට ඒ අනුව ඒ ඇගීම ලක් කිරීම තුළ ඔවුන් කටයුතු කරන ආකාරය අනුව ඉදිරි කාලයේදී අපිට දැනගන්න ලැබේවි බලහත්කාරී වර්ජන රැල්ලට මොකද වෙන්නේ කියලා. පඩි වැඩි කිරීමේ හැකියාවක් ඇත්තටම නැද්ද? දැන් ජනාධිපතිවරයා කලින් සඳහන් කරේ දැන් බංකොලොත් භාවයෙන් මිදලා තියෙනවා, රටේ ආර්ථිකය සුබවාදීව දැන් ඉස්සරහට ධනාත්මකව ගමන් කරනවා කියන කාරණාව. එතකොට හැකියාවක් නැද්ද? දැන් අපි දැක්ක පසුගිය නෑ, දැන් හරි සරලව ගන්න පුළුවන්නේ ලක්ෂ 13,72,000 කියන්නේ ලක්ෂ 14ක් ඉන්නවනේ. එතකොට ලක්ෂ 14 ගානේ 10,000ක් වැඩි කරන්න ඕන මාසෙකට. ගන්න එක ලබලන්නකෝ කොච්චර වියදමක්ද කියන එක. එතකොට මේ වියදම සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ වලින් අර වලින් මේ වලින් අඩු කරලා ගන්නේ කරන්න බෑ. මාසෙකට ඕන 10,000 ඒවා ලක්ෂ 13ක් ඕන. ඉතින් ඒ වගේ හැම මාසෙම මේ ගන්න ඕන වෙනවා අඩු තැන 10,000කින්වත් පඩි වැඩි කරන්න. මේක මේ අවස්ථාවේ කරන්න බෑ. ඉතින් කරන්න තව ක්‍රමයක් තියෙනවා, මුදල් අච්චු ගහලා කරන්න පුළුවන්. ඇයි? රට ඇතුළටනේ සල්ලි ඕනේ. මුදල් අච්චු ගහලා කරන්න බෑ. එතන උද්දමනේ වැඩි වෙනවා. සියලුම බාණ්ඩවල මිල ඉහළයි. සියල් දේවල් ගන්න වැඩි වෙයි. ඉතින් උද්දමනේ අඩු කරගෙන කරන්න නම් එන වැට් එක වැඩි කරන්න වෙන. කොහොමද කරන්නේ? මේ තියෙන පවතින තත්ත්වෙත් උඩ
නායකයවාගෙන ඉදිරියට යන්න ඕන රටක් හැටියට අපි ඉදිරි විශේෂයෙන් තරුණ සහ කාන්තා ව්‍යවසායකත්වයන් වැඩි කරන්න ඕන මේ සියල්ලම කරගන්න ඕන. ඉතින් මේ කාරණාත් එක්ක අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී වැටුපැඩි කිසිසේත් වැටුපැඩි කිරීමක් කරන්න බෑ මේ අවස්ථාවේදී. දැන් මේ වෙනකොටත් දැන් වර්ධන රැල්ලක් නැවත වතාවක් ආරම්භ වෙලා තියෙනවා. මේක මේ ආණ්ඩුවට අහිතකර නැද්ද? ඔතමාල මේකට බය නැද්ද? නෑ බය වෙන්න දෙයක් නෑ නේ. මොකද මේ වර්ධන රැල්ල කඩාකප්පල් කාරින්නේ කරන්නේ. අහිංසක වැඩ කරන්න ඕන ජනතාව නෙමෙයිනේ කරන්නේ. ඒ කියන්නේ මේ රාජ්‍ය දේපළ සේවා විනාශ කරන්න අකරන මේ පැරණි දේශපාලනයේ තිබුණ ත්‍රස්තවාදී න්‍යායයේම කොටසක්. මේක පරණ දේශපාලන ත්‍රස්තවාදී ව්‍යාපාරයේ කොටසක්. ඉතින් ඔවුන් මේ කාලේ කරපු දේවල් තමයි නැවත මේ කරන්නේ. ඉතින් ඔතම රට අරාජික කරන්න හදනවා. රට අරාජික කරන්න හදනවා. රට බියවද්දන්න හදනවා රටේ ජනතාව. බියවද්දලා පාරට බස්සන්න හදනවා. ඕක තමයි ආරම්භය. ඕක තමයි කරන විදිය ඒගොල්ලෝ. ඉතින් ඔතමම දැන් ඔය කරන වැඩෙන්න දැන් කොටසකට පඩි වැඩි කිරීමක් සහ කොටසකට පඩි වැඩි කිරීමක් නොවුනොත් එහෙම දැන් නැවතත් තවත් රැල්ලක් ඔය නිකන් මේ කියලා කරගන්නවා වගේ වැඩක් නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි රට වහන්න ඕනද? ආ එන්නේ බා. හරි කවුරුත් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැතුද ඉන්න ඕනේ? නෑ මේකට විසඳුමක් තියෙන්න ඕන. කොටසක් වැඩ කරන්න එනවා නම් අපි ඒ වැඩ කරන කොටස ආරක්ෂා කරගන්න ඕනනේ. ඒ වැඩ කොටස කණ්ඩායම අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් හිතලා තමන් වැඩ කරන්න එන කණ්ඩායම. ඒ කණ්ඩායම ආරක්ෂා කරන්න ඕන. ඒක තමයි මේ 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 වගේ කඩාකප්පල්කාරී විනාශකාරී වැඩ වර්ජන වලට මුහුණ දෙන ක්‍රමය. දැන් මේ වෙනකොට වෘත්තීය සමිති දේශපාලනීකරණය වෙලානේ තියෙන්නේ. එතකොට පක්ෂවලට බෙදිච්ච වෘත්තීය සමිති තමයි තියෙන්නේ. පක්ෂවල ලොක්කෝ කියන විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට ඔය ඔබතුමාගේ තර්කය සාධාරණ නෑනේ. හරි දැන් මේව කියන්නකෝ. දැන් හොඳ මාතෘකාවක් ආවේ. දැන් තව යෝජනාවක් අපි කරන්න කැමතියි. දැන් ජනාධිපතිවරයාගේ කාල සීමාව ජනාධිපතිවරයා අවුරුදු 5යි නැත්නම් 5යි දෙවතාවයි. മന്ത്രിවරගේ කාල සීමාව අවුරුදු 5යි ඊට පස්සේ අලුතෙන් පත් වෙන්න ඕන. මේ ආදී වශයෙන් තියෙනවානේ. දැන් ওই වෘත්තීය සමිතිවල ඉන්න නියෝජිතවරු ඒ සභාපති හැටියට අවුරුදු 30-40 ඉන්නවානේ. ඒක අසාධාරණයක් නැද්ද? මොකක් හරි එනම් ක්‍රමයක් එන්න ඕනේ තෙන්ටත්. එක්කෝ අවුරුදු 5 ඒවා දෙකයි ඉන්න පුළුවන්. මැක්සිමම් අවුරුදු 10යි ඉන්න පුළුවන්. කියන නීති රීති එන්න ඕන. අපි දැක්කනේ අර සමහර ගුරු සංගම්වල ගුරුවරු ඉන්නවා උගන්නලම නැහැ. ඒගොල්ලෝ කියනවානේ නෑ මම වෘත්තීය සමිතියේ ඉඳගෙන මට උගන්නන්න වෙලාවක් නැහැ. ඒක ගුරුවරේ. ඒ වෙන නිසා අපිට ඒ වගේවත් සාකච්ඡා කරන්න වෙනවා. මේක මගේ පෞද්ගලික මතය. මම විශ්වාස කරනවා එහෙනම් ඔය වෘත්තීය සමිති වලත් ඒ සභාපතිවරු නිලධාරීන්ට කාල සීමාවක් දෙන්න ඕන. මොකද නැත්තම් ඉන්නේ ඒගොල්ලෝ තමයි මේ කඩකප්පල්කාරින් විදියට මේ ත්‍රස්තවාදීන් විදියට හැසිරෙන්නේ. ඒ ඔබතුමා සදාහ කරනවා මේ විශේෂ වර්ධකයක් දෙනවා කියලා වර්ජනය නොකරපු කණ්ඩායම. ඒක කොහොමද මිලුම් දණ්ඩකට ගන්න? දැන් පොලිසිය හමුදාවත් ඉන්නවා. ඒගොල්ලත් රාජ්‍ය සේවකයෝ. අනිත් එක තමයි රජයක් හැටියට මේ වගේ තීන්දුව ගන්නීමේ හැකියාවක් තියනවද මේ 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 රජයට අවශ්‍ය වෙලාවට මෙහෙම මේ වර්ධක දෙන්න එහෙම නේද? පුළුවන් රජේ ඉන්නේ කාට සේවය කරන්නද? ජනතාවට. ජනතාවට සේවය කරන්න තියෙන ආයතන ටික වහලා අකර්මණ්‍ය කරනවා නම් කොටසක් කණ්ඩායමක්. ජනතාවට සේවය කරන තව කොටසක් ඒ අකර්මණ්‍ය කරන වෙලාවේ ඇවිල්ලා වැඩ කරනවා නම් කවද අපි බලාගන්න ඕනේ? ජනතාවගේ පැත්තේ ඉන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව නේ වැඩ කරන සේවකයන්. අන්නේ වැඩ කරන සේවකයන් බලා ගැනීම තමයි රජේ වගකීමනේ. වගකීම තමයි රජේ ඉටු කරන්නේ. දැන් මේ වැඩ කරන අය කොච්චරක්ද ප්‍රතිශතයේ විදිහට ගත්තාම මේ සමස්ත රාජ්‍ය සේවකයන්? අපි ගණන් හදලා බලමු. දැන් 8 9 දින තුළ වැඩ කරපු දේවල් ටික එන්නේ මෙතන ඔක සතියක් ඉදර යනකොට ඉන්නේ කොච්චරද දෙන්නේ නැද්ද කියලා. එතකොට අපිට වාර්තානුවත් කියන්න පුළුවන් ඉන්නේ මෙච්චර ප්‍රමාණයකට ලැබෙනවා කියලා. දැන් රාජ්‍ය සේවයේ දරා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන මේ අසීමිත රාජ්‍ය සේවකයන් ඉන්නවා කියලා දැන් කතා වුණානේ. රාජ්‍ය ආයතන ප්‍රතිවගත කරන්න ඕනේ, සේව සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. බලා ගත්තොත් එහෙම සමහර රාජ්‍ය ආයතන ඉහළම තනතුර ඉන්නේ දේශපාලන පත්වීම්, පල්ලෑ තනතුරේ ඉන්නේ පෝස්ටර් ගහපු තන්ද ව්‍යාපාරවලට ගිහපු දේශපාලන පත්වීම් තියෙන්නේ බොහොමයක්. ඉතින් මේවා අඩු කරන්න නැතුව මේවා මේ දේශපාලකින් කරපු දේවල් නේ දැන් මේ පස්සෙන් එන්නේ. ඇත්තටම රාජ්‍ය සේවයේ ලක්ෂ 14ක් ආසන්න වශයෙන් ඉන්නවා. මේ ලක්ෂ 14ට අත තියන්නේ නැතුව තමයි ජනාධිපතිතුමා 10,000ක පඩි වැඩි කිරීමක් කරේ මේ අමාරු වෙලාවේදී. මොකද ජනතාවටත් ඒ අමාරුව දැන් නිසා. රාජ්‍ය සේවකීන් ගැන කල්පනා කරපු මේ මෙවැනි රාජ්‍ය නායකයෙක් ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා තමයි මේ පඩි වැඩි කිරීම කරලා ඔක්කොම
අවශ්‍ය පහසුකම් ටික දීලා පුළුවන් තරම් රාජ්‍ය සේවකින් පැත්ත බලන්නේ. එතකොට රාජ්‍ය සේවකින්ගේ යුතුකමකුත් තියෙනවා වර්තමාන රටේ ආර්ථිකය ගැන හිතලා. මොකද මේක පෞද්ගලිකාංශයට ලැබෙන්නේ නැහැනේ. එතකොට පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි උනේ නැහැ. ඔබේ වැටුප් වැඩි වුණාද? ඔබේ වැටුප් වැඩි උනේ නැහැ. එතකොට වැටුප් වැඩි උනේ රජයේ සේවකින්ගේ. එහෙනම් මේ මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව මේක ඉවසන් වෙනවනේ තව ටික කාලයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉතින් නැවත මං කියන්නේ NPP එකේ කණ්ඩායම හිතනවා නම් තව පොය 3යි කියලා. ඉතින් තව පොය 3 ඉවසන්න පුළුවන් නේ. ඇයි මේ පොය 3 කලින් ඉල්ලන්නේ එහෙනම්? එහෙම ප්‍රශ්නාර්ථයක් ඔබතුමාලට එන්නේ නැද්ද? පොය 3ෙන් ජනාධිපතිවරණයක් පත් වෙනවා නම් ඉතින් ඉවසලා ඒ පොය 3ෙන් පස්සේ ඉල්ලන්න පුළුවන් නේ. ඒ ගැන හිතන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒකෙන් පිළිඹු වෙන්නේ රාජ්‍ය සේවකෙින්ව බියගන්නේම තුල ඒගොල්ලෝ බලනවා නැවත භීෂණේ හදන්න 88 89 භීෂණේ හදන්න. අපි පැහැදිලිව කියනවා ජනතා වියුක්ති පෙරමුණ මේ ලෑස්ති වෙන්නේ 88 89 භීෂණේ නැවත හදන්න. නැවත ජනතාව අමානුෂික විදියට පාරට බස්සන්න. ජනතාවට ඒ අර බෙලි කපන යුගේ නැවත ගේන්න. තුන්ඩු කෑල්ලෙන් රටපාලනය කරන යුගේ නැවත ගේන්න. ඐඩෙන්ටි කાર્ඩ් පුච්චන යුගේ නැවත ගේන්න. අර ලාල්කාන්ත කිව්වා වගේ ට්‍රාන්ස්ෆෝමරේ පුච්චලා අනිත් තැනට ගිහිල්ලා ගහන යුගේ නැවත ගේන්න. එහෙනම් ඒගොල්ලෝ ගමේ නඩු වහන ක්‍රමේ නැවත ගේන්න. මේවාට එකඟ වෙන්න බෑ. රටක් හැටියට ඉදිරියට යනවා නම් මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන් සියල්ල නවත්තන්න ඕන. ඒ නවත්තලා රටේ ජනතාවට නිදහසේ හිතන්නයි තිය ලබා දෙන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ.